අයිබුවන් ජීවිතයට ඉඩක් දෙන්න අපි අද දවසේදීත් සූදානම්. ඔබේ කනේ ඇතිවෙන ආසාදන තත්ත්වයන් පිළිබඳවයි අපි අද දවසේ කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඒක පසුගිය වැඩසටහනකදී උන් පොරොන්දුවක්. අදත් ඒ ගැන කතා කරන්න ජාතික රෝහලේ උග්‍රකරණාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ශාන්ත පෙරේරා වෛද්‍යතුමා වෙලා ඉන්නවා. අයිබුවන් ඔබතුමාට කණේ ඇතිවන ආසාදන තත්ත්වයන් අපි කොහොමද මේක මූලිකවම හඳුනාගන්නේ? හඳුනාගන්නේ අපි මේක මූලිකවම පටන් ගන්නකොටම අපිට කියන්න පුළුවන්. දැන් මේ කණ බෙදෙනවා කොටස් තුනකට, පිට කණ, ඇතුල් කණ, මැද කණ කියලා. දැන් මේ ආසාදන එනකොට පිට කණේ ආසාදන එන්න පුළුවන්, ඊළඟට මැද කණේ එන්න පුළුවන්, ඇතුල් කණේ එන්න පුළුවන්. දැන් මේ ආසාදන මේ තැන් තුනේ ආවහම ඇතිවන රෝග ලක්ෂණ ගොඩක් වෙනස්. දැන් අපි මේ හැම දෙයක්ම ආසාදනයක් ඇති වෙන්නේ සාමාන්‍යයෙන් විස බීජයක් නැත්තම් ඒ විස බීජ අපිට ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. දිලීර, බැක්ටීරියා, වෛරස් කියන ඒ වර්ග තුනෙන් තමයි එන්නේ. ඒ විස බීජ වර්ග තුනෙන් එකක් හෝ කීපයක් වෙන්න පුළුවන්. කන තුලට ඇතුල් වීමෙන් තමයි මේ ආසාදනයක් එන්නේ. දැන් ඒක එන්න පුළුවන් පිට කනට ඇතුල් වෙන්න පුළුවන්, මැද කනට ඇතුල් වෙන්න පුළුවන්. මැද කනට බොහෝ විට උගුර පැත්තෙන් හෝ නහය පැත්තෙන් සම්බන්ධ නාලයක් තියෙනවා, යූස්ටිකිය නාලය කියලා. ඒක දිගේ එන්නත් පුළුවන්. ඒ වගේම ඇතුල් කනටත් යන්න පුළුවන්. එහෙම ආවහම මේ තැන් තුනෙන් ඕනම එකක ආසාදනයක් ඇති වෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් වෙනම පිට කනට ආසාදනයක් ආවොත් වෙන්නේ කනේ කම් පෙත්ත හරි ඒ සම්බන්ධ තියෙන නාලය ඉදිමීමක් වෙනවා. ඉදිමීමක් වුණාම ඒ පිට කනේ ඇතුළෙන්ම නෙමෙයි ටිකක් පිටින් වේදනාවක් ඇති වෙනවා. ඒ වගේම මේ පිට කනට ආසාදනයක් ආවහම කන ඇල්ලුවහම මේ වේදනාව වැඩි වෙනවා. මොකද ඉදිමිච්ච දෙයක් අල්ලනකොට හරි කන පොඩ්ඩක් ඇද්දොත් වේදනාව වැඩි වෙනවා. ඉතින් ඒක එකක් අපි පිට කනේ ආසාදනයේද කියන එක හරියටම දැනගන්න. ඊට පස්සේ අපි ඒක කන බලන උපකරණයකින් බලලා කන ඇතුලේ නාලය ඉදිමිලාද කියන එක රතු වෙලා ඉදිමිලා තියෙනවා නම් ඒ ආසාදනයක් බව දැනගන්න පුළුවන්. හැබැයි මැද කනේ ආසාදනයක් ආවහම අපි කම්පෙත්ත ඇල්ලුවට මැද කනට කිසි දෙයක් මැද කන සෙලවීමක් සිදු වෙන්නේ නැහැ. එතකොට අර කම්පෙත ඇල්ලුවට තිබෙන වේදනාව වැඩි වීමක් වෙන්නේ නැහැ. එහෙමම තියෙනවා. පිට කනේ ආසාදනයකදී කන ඇල්ලුවාම වේදනාව තියෙන ප්‍රමාණයට වඩා වැඩි වෙනවා. දෙගුණ තෙගුණ වෙනවා. එතකොට ඇතුල් කනේ ආසාදනයක් ආවොත් මොකද ඇතුල් කනේ අපේ තියෙනවා කර්ණ ශංඛය කියලා කොටසක් තියෙනවා. අර්ධ චක්‍රාකාර නාල කියලා කනේ අපේ ඇඟේ සමතුලිතතාවය පාලනය කරන කොටසක් තියෙනවා. ඔය දෙකට බලපානවා. ඒක නිසා ඇතුල් කනේ ආසාදනයක් ආවහම ප්‍රධාන වශයෙන් වෙන්නේ කර්ණ ශංඛයට බලපෑපුවහම ඇහිම ගොඩක් අඩු වෙනවා. අපි කියනවා ස්නායු පිළිබඳ ඇති වෙන ඇහිමේ අඩුව සිද්ධ වෙනවා. අර අර්ධ චක්‍රාකාර නාලවලටත් ආසාදනය බලපෑපුවහම අපේ සමතුලිතතාවය නැති වෙලා ඒ වගේ අයට කැරකිල්ල ගතියක් එනවා. විසි වෙලා යනවා. අර බැලන්ස් එක නැහැ, ඇවිදින්න බෑ, කැරකිල්ල එනවා. ඉතින් ඒ වගේ රෝග ලක්ෂණයක් ආවම එතකොට අපි දන්නවා මේක මැද කනෙත් නෙමෙයි පිට කනෙත් නෙමෙයි ඇතුල් කනේ කියලා. ඉතින් මම මේ මූලිකව කිව්වේ ඒවා තමයි. ආසාදන තැන් තුනේ, කනේ තැන් තුනේ කොහොමද වෙන් කරලා හඳුනාගන්නේ කියන සාමාන්‍ය විදිහට තියෙන රෝග ලක්ෂණ. ඉන්පසු අපි ඉතින් පරීක්ෂණ මගින් හරියටම ස්ථීර කරන්න ඕනේ කොතනද හරියටම ආසාදනය කියන එක. හොඳයි. දැන් මෙවැනි ආසාදන තත්වයන් නැති වෙන්න බලපාන මූලික කරුණු කාරණා තියෙනවා. ඔව්, දැන් මූලික කරුණු කිව්වහම අපි ගමු. දැන් මේක මම කිව්වා ඉස්සර මේ විස බීජ කියන එක ඇතුල් වීමක් සිද්ධ වෙන්න ඕනේ. ඉතින් විස බීජ ඇතුල් වෙන එක දැන් පිට කනේ සිදුර හරහා ඇතුල් වෙන්න පුළුවන්. ඒක වෙන ප්‍රධානම ක්‍රමය තමයි වතුර. විශේෂයෙන් අපි දැන් අපි නාන ක්ලෝරින් සහිත වතුර වලට වඩා ඔය ඇලවල් වල, ගඟවල් වල ගිලිලා නානකොට ඒ වතුර වල විස බීජ තියෙනවා. ඒවා අර ක්ලෝරින් දාලා විස බීජ නැති කරපුවා නෙමෙයි. ඒ වගේ වතුර ගියහම ඒ වතුරත් එක්ක විස බීජ යන්න පුළුවන්. ඒක තමයි එක ප්‍රධාන ක්‍රමයක්. අනිත් එක තමයි ඒක පිටකනට යනවා. පිටකනින් ඇතුල් කනට පවා යන්න පුළුවන්. තව සමහර වෙලාවට දැන් මේ කනට මොනවා හරි පහර දීමක් හෝ මොනවා හරි ඔය සමහර කන ළඟ රතිඤ්ඤ කරලප්පු පුරලා කම්බිරේ තුවාල වෙන්න පුළුවන්. කම්බිරේ පුපුරන්න පුළුවන්. කම්බිරේ පිපුරුවට මැද කනේ විස බීජ නැහැ. දැන් ඒ වගේ කම්බිරේ පුපුරපු කෙනෙකුට විස වතුර ගියොත් අර පිට කනේ තියෙන කලාඳුරු දූවිලි විස බීජ අර සිදුර හරහා යන්න පුළුවන්. ඒ වගේම මෙතෙන්දි තව දෙයක් කියන්න ඕන. ඒ වගේ කම්බිරේ පුපුරලා තියෙන කෙනෙකුට වෛද්‍යවරු වුණත් සමහර වෙලාවට බෙහෙත් බින්දු දෙනවා. ඒක කළ යුතු දෙයක් නෙමෙයි. මොකද බෙහෙත් බින්දු දැම්මහම වෙන්නේ ඒ පිට කනේ තියෙන දූවිලි කලාඳුරු විස බීජ හේදිලා ඒ හේදුන විස බීජත් එක්ක තියෙන බෙහෙත් බින්දු
අර සිදුරෙන් ඇතුළට ගිහිල්ලා මැද කන පැසවන්න පුළුවන්. දැන් ඒක විශේෂයෙන්ම වැදගත්. ඒ වගේ කනක් පුපුරලා පැසවලා නැති මැද කන පැසවලා නැති කෙනෙකුට බෙහෙත් බින්දු දීමත් හොඳ නැහැ. වතුර යන්න දෙන්නේ නැතුව පරිස්සම් කරගන්න ඕනේ. ඉතින් ඊළඟට අනිත් එක තමයි උගුර සහ නාසයේ සම්බන්ධ ආසාදන කනට සම්බන්ධයක් තියෙනවා නැහේ පිටිපස කොටසට යූස්ටිකී නාලයෙන් කියලා. ඒ නාලය හරහා යන්න පුළුවන්. ඒ කියන්නේ උගුර නාසය කිව්වහම පීනස් ගතිය තියෙන වෙන්න පුළුවන්. සෙංගෙඩි පැසවල වෙන්න පුළුවන් උගුරේ. උගුරේ ස්වරාලයේ පැසවල කැස්ස හැදිලා ඒ වගේ නාසය සහ උගුර සම්බන්ධ ආසාදන මැද කනට යන්න පුළුවන් යූස්ටිකී නාලය හරහා. අන්න ඒ ක්‍රමයට තමයි ඔය විස බීජ ඇතුල්වීම කනට සිදුවෙන්නේ. හොඳයි. ඒ තුලින් තමයි මේ ආසාදන තත්වයන් නැති වෙන්නේ. දැන් මේකෙදි මේ බරපතල කාරණාවක් ඇති වෙන අවස්ථා තියෙනවද? ඔව්. දැන් මේමයි. දැන් මේ ආසාදනය කියන එක අපිට සාමාන්‍යයෙන් මුලින්ම හඳුනාගත්තොත් ප්‍රතිජීවක ඖෂධ දීලා ඖෂධ සහ ඒකට ඉදිමුමට සහ කැක්කුමට අවශ්‍ය වේදනා නාශක දීලා මේක සුව කරන්න පුළුවන්. ගොඩින් බේරගන්න පුළුවන්. නමුත් දැන් මේ ආසාදනයට නියම ප්‍රතිකාරයක් නොලැබුණොත් මේ ආසාදනය පැතිරීමක් සිද්ධ වෙනවා. එතකොට පැතිරීමක් සිද්ධ වුණාම කනේ තියෙන අවයවත් දුර්වල වෙන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් මැද කනේ ආසාදනයක් ආවහම කම්බරේ තිදිමිලා කම්බරේ පැසවලා ඒක දිය වෙනවා වගේ. ඒක දිය වෙලා ඒක සිදුරක් හැදිලා ඒක විනාශ වීමක් වෙනවා. එතකොට අර ඇහිම අඩු වෙනවා. ඒ වගේම මැද කනේ තියෙනවා අස්ති. ඒ අස්ති වලට ආසාදනය ඇවිල්ලා ඒව දිරලා වගේ ගිහිල්ලා ඩැමේජ් වෙන්න පුළුවන්. එතකොටත් ඇහිම අඩු වෙනවා. ඉතින් ඒ වගේ දෙයක් වුණොත් ඊළඟට ඔය අස්ති බද්ධ කරන ඒවයි තව සාමාන්‍ය ක්‍රමයකින් බෑ ලොකු දෙයක් කරලා කරන්න වෙන්නේ. ඊට අමතරව තව එකක් තමයි මේ ආසාදනය. මොකද මේ කන ඊටාම සම්බන්ධතාවයක් තියෙනවා මොළේට. ඉතින් සාමාන්‍යයෙන් වෙන්නේ නැහැ. දැන් මේක කිව්වහම සමහර අය ගොඩක් බය වෙන්න පුළුවන්. එහෙම සාමාන්‍යයෙන් වෙන්නේ නැහැ. ඊටාම කලාතුරකින් ඒ ආසාදනය කනෙන් ඉහළට පැතිරීමක් වෙලා මොළයට ගිහිල්ලා අර මෙනින්ජයිටිස් වගේ තත්ත්ව පවා ඇති වෙන්න පුළුවන්. ඒක නිසා එකට ආසාදනයක් ආවම ඒක පුළුවන් තරම් ඉක්මනට ඒක අර අපි කියනවා ඒකට සංකූලතා කියලා. සංකූලතා කියන්නේ කනේ අවයව දුර්වල වෙන්න පුළුවන්, අවට තියෙන අවයව විශේෂයෙන් මොළේට යන්න පුළුවන්. ඒ වගේ සංකූලතා එන එක නවත්ත ගන්න පුළුවන් ඉක්මනට මේ කියන්නේ ප්‍රමාද නොවී ප්‍රතිකාර පටන් ගන්න. හොඳයි. අපි කතා කරමු දැන් ඒක සාමාන්‍යයෙන් අර මූලිකවම ඇති වෙන අවස්ථාවන් වලදී අපිට ප්‍රතිජීවක ඖෂධ ඒ වගේ දේවල් වලින් අපිට බේර ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. හැබැයි නොයසේනම් අපිට ශල්‍ය කර්මයකට යන්න වෙන අවස්ථා තියෙනවාද? එවැනි බැරරුම් අවස්ථාවන් වලට අපිට මුහුණ දෙන්න සිදුවිය හැකිද? අපි මේ ගැනත් පොඩ්ඩක් කතා කරමු. ඒත් එක්කම දැන් මෙවැනි තත්වයන් සමහරවිට අපි කතා කරන මේ නිතර කණේ ආසාදන තත්වයන් නැති වෙනවා කියලා සමහරු කියනවා. ඒත් එවැනි තත්වයන් වලදී අපි ටිකක් පරිස්සම් වෙන්න ඕන කොහොමද කියන එක පිළිබඳවත් අපි කතා කරන්නට ඕනේ. අපි කෙටි විරාමයක් අරගෙන ඒ ගැන කතා කරමු. විරාමෙන් පසුව නැවතත් ජීවිත ක්‍රීඩක් දෙන්න අපි සූදානම්. අපි කතා කරන්නේ කණේ ඇති වෙන ආසාදන තත්වයන් පිළිබඳව. කොළඹ ජාතික රෝහල් උගුර කන්නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ශාන්ත පෙරේරා වෛද්‍යතුමයි අද දවසේ මේ ගැන අපිට පැහැදිලි කරන්නේ. වෛද්‍යතුමනි, අපිට අර කියන්නකෝ දැන් මෙවැනි තත්වයක් ඇති වුණාම දැන් අපි දන්නවා රෝග ලක්ෂණත් එක මතුන. දැන් ඔබතුමා කියන්නේ මූලික අවස්ථාවේ හඳුනා ගැනීම සහ වෛද්‍යවරයෙක් වෙත යොමු වීම සහ ප්‍රතිකාර ඉක්මනින් කර ගැනීම ප්‍රතිඵලදායකයි කියලා. දැන් යම් කිසි විදියකින් දැන් මේක මගේ අර ඉඳලා මේ වැඩේ කුරුවල් වුණාට පස්සේ මොකද සිද්ධ වෙන්නේ අපිට? ඔව්. දැන් ඒක දැන් මම අර ඉස්සෙල්ලා කිව්වා මේ ආසාදනය එන්න වැඩිපුර පැතිරුණොත් අපි කියනවා එකෙන් ඇතිවෙන අතුරු ආබාධ නැත්තම් සංකූලතා එන්න පුළුවන්. ඉතින් සංකූලතාවයක් ආවහම ඒකට සාමාන්‍ය ප්‍රතිකාරයකින් නෙමෙයි විශේෂිත ප්‍රතිකාරයක් කරන්න වෙනවා. දැන් ඒක තමයි උදාහරණයක් වත්තේ කම්බරේ දිය වෙලා ගියොත් අපිට කම්බරේ බද්ධ කිරීමක් ශල්‍ය කර්මයකින් කරන්න වෙනවා. ඒ අස්ති දුර්වල වුණොත් කනේ තියෙන අස්ති තුනක් තියෙනවා, ඒව නැවත බද්ධ කිරීමක් කරන්න වෙනවා. තව සමහර අවස්ථාවල මේ ආසාදනයේ දිගටම ගියොත් කනේ ඇති වෙනවා පොඩි මස් දළු කියලා. ඉතින් මස් දළු කිව්වහම මේක අපි අර නාසය කියනවා වගේම හා සමාන. ඒ වගේම මස් දළු ඇති වෙනවා. මේ මස් දළු කිව්වහම ඒක මේ පිළිකා කියලා වරදවා වටහුන් ගන්න එපා. අපිට උදාහරණයක් කියනවනේ, අපිට දැන් සාමාන්‍ය තුවාලයක් හැදිලා ගොඩක් කල් තිබුණාම සමහර අවස්ථාවල අපි කියනවා තුවාලේ අර රතු පාටට කොස්ස වාගේ කියලා හැදෙනවා. දම්බක් වගේ බැඳෙනවා කියලා කියනවා. අන්න ඒ වගේ බැඳෙන නිකන් කොස්ස වාගේ රතු පාට ගුලියක් වාගේ ඒ තියෙන කනේ තියෙන අවයව ශ්ලේෂ්මල පටල ඉදිමිලා පොඩි මස් දළුවක් පොලිප් එකක් කියන එකක් හැදෙන්න පුළුවන්.
ඒවාගේ එකක් හැදුනහම බොහෝ විට බෙහෙතෙන් බැහැ ඒක කපලා අයින් කරන්න වෙනවා. ඉතින් ඒ වගේ ඊට අමතරව දැන් කනේ තියෙන ආසාදනය අර මම කිව්වා මොළේට යන්න පුළුවන්. එතකොට අපිට ඒ විශේෂ බෙහෙත් විදිනේව හැම දීලා කරන්න වෙනවා. බොහෝ විට ඒ වගේ ආයේ වාට්ටුවේ නවත්තලා ප්‍රතිකාර කරන්න වෙනවා. සමහර වෙලාවට මේ කන වටේ තියෙන කටුවට පවා ආසාදනය යන්න පුළුවන්. එහෙම කටුවට ආසාදනය කියන්නේ මේ කන වටේ තියෙන පිටිපස්සේ කොටසට අපි කියනවා මැස්ටොයිඩ් බෝන් කියලා. ඒකට ආසාදනය ගියහම ඒක අපි බෙහෙත් වලින්ම සුව කරන්න අමාරුයි. එතකොට ශල්‍ය කර්මයක් කරලා ඒ කටුව තුලට ගිහිල්ලා කටුව තුල තියෙන සැරව අයින් කරලා එහෙම නැත්නම් ඒ කටුව තුල තියෙන සැරව සුද්ධ කිරීමක් වාගේ ශල්‍ය කර්මයකින් කරන්න වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවල තියෙන සංකූලතාවයක් ඇති වුණහම දෙන අර ප්‍රතිජීවක ඖෂධයට අමතරව යම්කිසි ශල්‍ය කර්මයක් බොහෝ විට අවශ්‍ය වෙනවා. ඒ ඇතිවෙච්ච සංකූලතාවය නැවත යථා තත්ත්වයට පත් කරගන්න නම්. හොඳයි වෛද්‍යතුමනි, දැන් මේ පැන්නේ දැන් අපි හිතමුකෝ දැන් අපි ඔය කතා කරනනේ සමහරු කියන මේ නිතර මේක හැදෙනවා කියලා. දැන් ඒ වැනි අය යම් කිසි විදියකින් අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් තියෙනවා. දැන් මෙහෙම දැන් නිතර ඇතිවෙන එකට ගොඩක් හේතු බලපාන්න පුළුවන්. එකක් තමයි අනිත් වෙනත් රෝග බලපාන්න පුළුවන්. උදාහරණයක් තමයි සාමාන්‍යයෙන් දියවැඩියාව. මොකද දියවැඩියාව තියෙන අයට තුවාලයක් වුණත් පැසවීම වැඩි. ඉතින් ඒ වගේ අයට යම්කිසි පොඩි විස බීජයක් ආවත් ඒක ඊටාම ශීඝ්‍රයෙන් පැතිරිලා යනවා. ඉතින් මේ දියවැඩියාව තියෙන කෙනෙක් තමාගේ දියවැඩියාව පිළිබඳත් සැලකිල්ලක් දක්වලා ඒක පාලනය කරගන්න ඕන. දැන් මොකද ඒක පාලනය නොවුනොත් තමයි අර කණේ ආසාදන පැතිරීමක් සිද්ධ වෙන්නේ. ඒක එකක්. අනිත් එක තමයි දැන් මම කිව්වා විශේෂයෙන් අර නාසයේ උගුර සම්බන්ධ ආසාදන කනට යන්න පුළුවන් කියලා. එහෙමනම් නාසයට සහ උගුරට ආසාදනයක් ආවහම හිම්බිරිසාව වුණත් ඒක හිම්බිරිසාව කියන්නේ නාසයට උගුරට එන ආසාදනයක්. ඒක කනට බලපාන්න ඉස්සෙල්ලා ඒකට අවශ්‍ය නියමිත ප්‍රතිකාරය මේ පසුබට නොවි පහුවෙන්නේ නැතුව ගන්න ඕනේ. ඒක එකක්. අනිත් එක තමයි ওই වතුර යන එක. ඒ වගේ අවස්ථාවල ওই ගිලිනනාන එක එහෙම කරන්න නැතුව ඉන්න වෙනවා. එහෙම නැත්නම් එහෙම කරන්න අවශ්‍යම නම් කන් දෙක වසා ගන්න වෙනවා. කන් දෙක වසා ගන්න වතුර නොයන විදිහට. ඒ කන් දෙක වසා ගන්න ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපේ ෆාමසි වල තියෙනවා ඉයර් ප්ලග්ස් කියලා. ඒක අරගෙන කනට ගහලා කන වහලා නානකොට එතකොට වතුර යන්නේ නැහැ. එහෙම නැත්නම් ඒක නැත්නම් ලොකු පුළුංගුලියක් අරගෙන පුළුංගුලියට තෙල් වාගේ දෙයක්. මම කියන්නේ ඒකට පිරිසිදු සමහර විට පොල් තෙල් අපිරිසිදු වෙන්න පුළුවන්. අර බේබි ඔයිල් වාගේ එකක් නැත්නම් වැස්ලින් වාගේ එකක් පිරිසිදු තෙල් ටිකක් පුළුංගුලියට ගහලා කන වහලා නාන්න පුළුවන්. එතකොට වතුර යාම වළක්වා ගන්න පුළුවන්. මොකද අර තෙල් වාගේ එකක් ගෑවම පුළුංගුලියට වතුර අල්ලන්නේ නැහැ. ඊළඟට අනිත් එක තමයි කනට නොඑක් දේවල් දාන එක. ඔය කසන්න එක එක දේවල් දාන එකත් හොඳ නැහැ. මොකද ඒ සමහර අය කුකුල් පිහාටු දානවා, එක එක කොණ්ඩ කටු දානවා. ඒවෑ තියෙන විස බීජ කන ඇතුලේ තැන්පත් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා කනට නොඑක් දේවල් දාලා කසන එකත් වළක්වා ගන්න ඕනේ. එතකොට ඒවද ඒ විදිහට ඒවා කනට නොඑක් දේවල් නොදැමීම, වතුර යාමෙන් වළක්වා ගැනීම, නාසයේ සහ උගුර සම්බන්ධ ආසාදන ඉක්මනින් ප්‍රතිකාර අරගෙන සුව කර ගැනීමෙන් කනට ඇතිවන ආසාදන නැත්නම් කනට අර විස බීජ ඇතුල් වීම යම්කිසි තාක් දුරට වළක්වා ගන්න පුළුවන්. මට කියන්න වෛද්‍යතුමනි අවසාන වශයෙන් දැන් මේ පීනස වගේ තත්වයන් වලදී මෙවැනි ආසාදන තත්වයන් ඇතිවීමේ අවස්ථාවක් තිබෙනවා. අවස්ථාවක් තියෙනවා. මොකද පීනස කියන එකේදී වෙන්නේ නහය සහ නහයාවට තියෙන අර කෝටර සයිනස් කියන ඒවා සෙම වැඩිවීමක්. ඒක අර සාමාන්‍යයෙන් අසාත්මිකතාවයකින් ඇලර්ජි එකකින් එන සෙම වැඩිවීමක්. ඒතකොට සෙම වැඩි වුණාම නහයේත් සෙම වැඩි, හොටු දිය ගලනවා, කිඹුම් යනවා, නහය බ්ලොක් වෙනවා, අර කෝටර වල සෙම හැදෙනවා. එතකොට අර දැන් නහය පිටිපසින් කනට සම්බන්ධ වෙලා තියෙන්නේ අර යූස්ටකින් නාලේ කියන එකේ. ඉතින් මේ වැඩි වෙච්ච සෙම නහයනුත් එනවා, උගුරටත් එනවා, ඒ වගේම සෙම වැඩිපුර තියෙනකොට ඒවා යූස්ටකින් නාලේ හරහා කනට යන්න පුළුවන්. එතකොට අර ඒ සෙම යනකොට සෙමත් එක්ක අර වෛරස් විස බීජ නහයේ උගුරේ තිබුණොත් ඒවත් අරගෙන කනට යන්නේ. එතකොට ඒ කනට ආසාදනයක් යන්න පුළුවන්. එතකොට පීනසේ තියෙන අර සෙම වැඩි නිසා වැඩි සෙම කනට බලපාලා ආසාදනයක් එන්න පුළුවන්. හොඳයි. එහෙමනම් දැන් අද අපි කතා කළේ මේ කනේ ඇතිවෙන ආසාදන තත්ත්වයන්, මේවා හඳුනා ගැනීමෙත් එක්කම කරන පරීක්ෂණ සහ ප්‍රතිකාර ක්‍රමවේදයන් ගැනයි අපි අද දවසේදී කතා කළේ. අද දවසේ අපි ජීවිත රටාවක් වැඩසටහනින් සමුගෙන යනවා. හැබැයි අපේ වෛද්‍යතුමාට අපි ආරාධනා කරනවා උගුර කන්නාසය පිළිබඳව තවත් බොහෝ ගැටලු තියෙනවා අපිට කතා කරන්න ඉදිරි වැඩසටහන්වලදී. අපි ඊළඟට අපේ වෛද්‍යතුමත් එක්ක එවැනි රෝග තත්ත්වයක් පිළිබඳව සාකච්ඡා කරමු. මොකද මේ කාලෙන් කාලෙට මේ දේශගුණයේ වෙනස් වීමත් එක්ක බොහෝ දේවල් උගුර කන්නාසය සම්බන්ධයෙන් සිදු වෙනවා.
ඒ ගැන අපි කතා කරමු ඉදිරි වැඩසටහන් වලදී. අද අපිත් එක්ක මේ සාකච්ඡාවට එකතු වුණේ ජාතික රෝහල් යොගුර කරනාසේ පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ශාන්ත පෙරේරා වෛද්‍යතුමා. ඔබතුමාට බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. අපේ වෛද්‍යතුමාට අද දවසේ සමුදෙන ගමන්ම ජීවිත රිඩක් වැඩසටහනින් අදට අපි සමුගෙන යනවා. සුබ දවසක්.